මේ වැහිබර මැයි මාසයේ තවත් ලස්සන දවසක ආරම්භය. අද නම් වෙනදට වඩා හුළඟ ටිකක් සැරයි. අද තමයි මම යුනිවර්සිටි එකේ හොස්ටල් එකට යන දවස. ඉතින් ටික කාලයක් ගෙදරට වෙලා ඉඳලා අද තමයි යුනිවර්සිටි එකට යන මුල්ම දවස. උදේ 6 චුට්ටක් පහු වෙලා මම නැගිටලා ලෑස්ති කරගත්ත යුනිවර්සිටි එකට ගෙනියන්න ඕන බඩු සේරම දේවල්. ලැප් එක නම් නැතුවම බැරි දෙයක් නිසා මම ඒකත් ඉක්මනටම පැක් කරගත්තා. මේ බෑග් එක නම් මම රෑම ලෑස්ති කරගත්තා. මේක ඇතුලේ මට හොස්ටල් එකට අඳින්න ඕන නැඳුම්, යුනිවර්සිටි එකට ඇඳා යන්න ඕන නැඳුම්, ඒවා මේවා ඔක්කොම මේක ඇතුලේ මම පැක් කරගත්තා. ඉතින් තව තියෙනවනේ ෂැම්පෝ බෝතල්, සබන් කැටයක්, ෆේස් වොෂ්, මේ වගේ හැම දෙයක්ම මම මේ බෑග් එක ඇතුලට දාගත්තා. දැන් නම් ඔක්කොම ලෑස්ති. මේ මොන දේ කරත් අද නම් මට ගොඩාක් දුක දවසක්. මොකද ඉතින් අම්මගේ කෑම තරම් කොහෙවත් කෑම රසකුත් නැහැ, ගෙදර තරම් කොහෙවත් නිදහසකුත් නැහැ. ඔන්න ඉතින් මං ගේ ළඟින් බස් එකට නැගලා ටවුන් එකටම ආවා. ඉතින් ඊළඟ බස් එකට මාව දාන්නේ මගේ හස්බන්ඩ්. බෑග් ටිකත් අරගෙන ඉක්මනට මං බස් එකෙන් බැහැගත්තා. මගේ යාළුවන්ට කියන්න බැරි වුණානේ ගිය මාසේ 25 වෙනිදා අපි දෙන්නගේ එන්ගේජ්මන්ට් එක තිබුණා. ඉතින් මේකේ වීඩියෝ එකකුත් මං ඉක්මනටම ඔයාලට අරන් එන්නම්. ඉතින් දැන් මං හස්බන්ඩ් එක්ක යන ගමන් තමයි ඉන්නේ. ඉතින් මීට කලින් එයා මගේ පෙම්වතා විදිහට මාව ආදරෙන් බලාගත්තා වගේම අද මගේ ස්වාමියා විදිහටත් එයා මාව ආදරෙන් බලාගන්නවා. ජීවිතේ සමහර මිනිස්සු ඉන්නවා විවාහ වෙන්න කලින් එක චරිතයකුත්, විවාහ වුණාට පස්සේ තවත් චරිතයකුත් රඟපාන මිනිස්සු. හැබැයි හැම ගෑණියක්ම පතන්නේ නොවෙනස් වෙන පිරිමි හිතක්. ඉතින් මගේ හස්බන්ඩ් කියලා කියන්නේ එදා ඉඳන්ම සරල මනුස්සයෙක්. ඉතින් ජීවිතයේ සමහර දේවල් තියෙනවනේ අපිට නැති දේවල්. ඉතින් මේ නැති දේවල් තියනවා වගේ ලෝකෙටම පෙන්වන්න මටයි මගේ හස්බන්ඩ්ටයි කිසිම උමනාවක් නැහැ. ඉතින් ඒ නිසා අපි දෙන්නම තියෙන පොඩි දෙයින්ද ලොකු සතුටක් ලබනවා. අපි මේ ගමන පටන් ගත්තු වෙලේ ඉඳන්ම වහින එක නම් ඉවරයක් නැහැ. ඉතින් වැස්සෙම මායි මගේ හස්බන්ඩ්යි අවිස්සාවෙල්ලටම ආවා. ඉතින් ග්‍රේඩ් සිලෙක්ෂන් එකටත් අපි ඉක්මනටම ගිහින් ආවා. ඉතින් ස්ටෑන්ඩ් එකට ආව ගමන්ම වගේම දුර යන බස් එකක් මට හම්බ වුණා. දන්නෙම නැතුව කඩුවෙලටත් ආපු නිසා මම ඉක්මනටම හයිවේ බස් එකට යන්න තමයි මේ හදන්නේ. ඉස්සර නම් මගේ හස්බන්ඩ් මාව කඩුවෙලටම ගෙනත් දානවා. ඉතින් පෙට්‍රල් ප්‍රශ්නත් තියෙන නිසා බස් එකේ යන ක්‍රමය තමයි ලාභදායීම ක්‍රමය. දැන් වෙලාව 1 නිසා එකහ මාරට මාතරට පිටත් වෙන හයිවේ බස් එකකුත් මට හම්බ වුණා. බස් එකේ නම් වැඩි සෙනගක් නැහැනේ. ඉතින් මම ඉස්සරහම ෂීට් එකක් අල්ලලා මගේ බෑග් එකක් තියාගත්තා. ඉතින් මායි මගේ හස්බන්ඩුයි තෙමි තෙමීනේ ආවේ. ඉතින් මම වෙන ඇඳුමකුත් අරගෙන වොෂ්රූම් එකට ගිහින් ඒක මාරු කරගත්තා. ඉතින් මම ගෙනාපු බෑග් එක නම් ගොඩාක් බරයි. ඒ නිසා ළඟ තියාගන්න බෑ. ඒ නිසා මම බස් එකේ බඩු දාන යටතට්ටුවට බෑග් එක දාන්න තමයි දැන් හදන්නේ. අද වැස්ස දවසක්නේ, ගෙදරින් කාලාවත් ටිකක් බඩගිනි. ඉතින් මම ෂෝටිස් ටිකකුත් අරගෙන ආයේ බස් එකට යන්න තමයි දැන් හදන්නේ.
ඉතින් මම ඒකත් කාලේ ඉවර වෙලා හස්බන් අරන්දුන කුඩේ බලන්න තමයි දැන් හදන්නේ. හස්බන් අරන්දුන මුලින් කුඩෙත් මං අතින් නැති වුණා. ඒ නිසා ආයෙනම් කුඩ අරන් දෙන්නේ නැහැ කියලා තමයි කිව්වේ. ඒත් එයාට දුක හිතිලා මට ආයෙමත් ලස්සන කුඩයක් අරන් දුන්නා. මේ කුඩේට නම් මං හරිම කැමතියි. ඒක හරිම ලස්සනයි. අපේ ජීවිතේ සතුට තීරණය වෙන්නේ අපි තෝරගන්න දේවල් එක්ක. අපි අපේ සතුට තෝරගන්නේ මුදල් මත නම් ඒ සතුට හැමදාම රැඳෙන එකක් නැහැ. ඉතින් අපි තෝරගන්න ඕනේ අපේ සතුට හැමදාටම තියෙන දේවල් නේද? ජීවිතය විඳින්න නම් අමාරුම මොහොතවල් දරා ගන්න. ජීවිතේ දිනන්න නම් චෝදනා, අපහාස, ආශිර්වාදයක් කරගන්න. ඔයාට සතුටින් ඉන්න ඕන නම් ඔයාගේ වැටෙන කඳුලක් ගන්නෙම හිත හයිය කරගන්න. අභියෝග නැති ජීවිතේ රසවත් නෑ කියලා තමයි මට හිතෙන්නේ. මොකද මගේ ජීවිතේට මම මුහුණ දුන්න අභියෝග නම් ගොඩායි. මං හිතන විදියට ගැහණියෙක්ට තියෙන්න ඕනේ හයිය හිතක්. තමන් ගැන වටිනාකමක්. ඒ වගේම තමයි තමන් වෙනුවෙන් පුංචි කැපකිරීමක්. නොලැබීම් ළඟ නොවැටී ඉන්න පුළුවන් හයිය හිතක්. එහෙම හිතක් හදාගන්න පුළුවන් නම් අපි ජීවිතේ දිනු. මේ දවස් ටිකේම එක දිගටම වහිනවා. ඒ නිසා ගොඩාක් පහත් බිම් යට වෙලා තමයි තිබුණේ. හයිවේ එකේ යද්දි මම ආසම මේ පරිසරය විඳින්න. ඒ පරිසරය නම් හරිම ලස්සනයි. වටපිට බල බල ආපු මේ ගමනේ ගමනාන්තෙටම ළඟා වෙලා තමයි දැන් තියෙන්නේ. මේ බලන්නකෝ හවසට අහස කොච්චරනම් ලස්සනද කියලා. ඉස්කෝලේ පොතක මට මෙහෙම තිබ්බ මතකයි. සෑම කළු වලාවකම රිදී රේඛාවක් ඇත. ඉතින් මේකේ තේරුම මතකය හිතලා බලලා මට කමෙන්ට් කරන්න. දැන් නම් ඉතින් හයිවේ එකෙන් එක්සිට් වෙන්න තමයි හදන්නේ. ඉතින් මේ ඔයාලට පේන්නේ මාතර තාරකා බලකොටුව. මේක වර්ෂ 1765 දී ලන්දේසින් විසින් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මේක බලකොටුවක් නිසා ග්‍රැනයිට් පාෂාණයි කොරල් ගල් වලිනුයි තමයි මේක හදලා තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ මම මාතරට එනකොටම දකින ලස්සනම දේවල් වලින් එකක්. මේ පාලමයි නිල්වලා ගඟයි කියන්නේ ගහට පොත්ත වගේ හරිම ශක්තිමත් දෙයක්. ඉස්සර මගේ හස්බන්ඩ් මාව බලන්න නිතරම මාතරෙනවා. ඉතින් මේ කාලේ හැම මතකයක්ම හරිම සුන්දරයි. ඇත්තටම මතක තමයි අපිව ජීවත් කරන්නේ. මේ ලස්සන දේවල් බල බල මාතරට ආව පෑය දෙක නම් දැනුනේවත් නැහැ. මම මාතර රැද්දි ටිකක් හවස් වුණා. ඉතින් බස් එකෙන් ඉක්මනින්ම බැහැගෙන ෆුඩ් සිටියට යන්න තමයි දැන් හදන්නේ. යුනිවර්සිටි එකේ උදේට ලෙක්චර්ස් තියෙන දවස්වලට කැන්ටින් එකෙන් කෑම කනවට වඩා මේ වගේ දෙයක් කන එක මට ලේසියි. නූඩ්ල්ස් පැකට් දෙක තුනකුත් අරගෙන දැම්මම යන්න තමයි හදන්නේ. හවසට මුහුදේ ලස්සන ඔයාලට පෙන්වන්න ඕනේ වුණත් බස් එකක් ඉක්මනින්ම ආව නිසා බස් එකට නැගලම තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. මමයි මගේ හස්බන්ඩ්ගේ යාළුවන මුල් දවස්වල එයා ආවහම ලස්සනම හවස්වරු ගත කළේ මේ බීච් එකේ. පරණ මතක අවදි කරන්න හොඳම තැන තමයි මෙතන. ටවුන් එකේ ඉඳලා විනාඩි 5කින් වගේ මගේ යුනිවර්සිටි එකට යන්න පුළුවන්. විශ්වවිද්‍යාලය කියලා කියන්නේ කොයි වගේ තැනක්ද කියලා ඉගෙන ගත්තේ මම මෙහෙට ආවට පස්සේ. දුප්පත් හැම දරුවෙක්ටම අධ්‍යාපනයේ හිණි පෙත්තට යන්න හොඳම පාර තමයි විශ්වවිද්‍යාලය කියලා කියන්නේ. ගතට ලොකු මහන්සියක් දැනුණත් හිතට ලොකු සැනසීමක් ආව මේ පරිසරය දැක්කාම. හොස්ටල් එකට නම් ආවා දැන් යන්නේ රැට කෑම ගන්න. අද කාලේ හැටියට රුපියල් 100කට කෑම එකක් දෙනවා කියන්නේත් ලොකු දෙයක්.
ඉතින් බ්ලොග් එක ඉවර කරන්න කලින් මට කියන්න තියෙන්නේ පළවෙනි වතාවෙම විශ්වවිද්‍යාලයට එන්න බැරි වුණ නංගිල මල්ලිලා ඉන්නවනම් ඔයාලා උත්සාහය නම් අතාරින්න එපා කියලා. මොකද ජීවිතයේ දිනුවේ උත්සාහය අත් නොහැරපු මිනිස්සු.